ක්‍රිකට් පිටියක එක් දින තරඟ 100ක් ක්‍රීඩා කරනවා කියන්නේ ඒ ක්‍රීඩාංගණයේ ලොකු සංදිස්ථානයක්. මේ විදිහට එක් දින තරඟ 100ක් ක්‍රීඩා කරපු ක්‍රීඩා පිටි ලෝකෙම තියෙන 6ක් විතරයි. ඒ අතර ලංකාවෙත් ක්‍රීඩාංගණයක් තියෙනවා කියලා අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන්. අපි බලමු වැඩිම එක් දින තරඟ ක්‍රීඩා කරලා තියෙන ක්‍රීඩාංගණ මොනවද කියලා. අංක 1 සාජා ක්‍රීඩාංගණය. සාජා ක්‍රීඩාංගණය තමයි වැඩිම එක් දින තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරලා තියෙන්නේ. 1984-2017 කාලේ මේ ක්‍රීඩාංගණය එක් දින තරඟ 231ක් ක්‍රීඩා කරලා තියෙනවා. මේ ක්‍රීඩාංගණය මුල් කරගෙන තිබුණු සාජා කුසලාන තරඟාවලිය නිසා තමයි මේ තරම් මේ ක්‍රීඩාංගණය තරඟ පවත්වලා තියෙන්නේ. අංක 2 සිඩ්නි ක්‍රීඩාංගණය. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණය තමයි වාර්තාවේ දෙවැනි තැන ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ තියෙන මන්දගාමී තනතිල්ලක් තියෙන ලංකාව වගේ ආසියාවේ කණ්ඩායම් වැඩපෙනෙන ක්‍රීඩාංගණයක් තමයි සිඩ්නි ක්‍රීඩාංගණය කියලා කියන්නේ. සිඩ්නි වල මේ විදිහ තරඟ 154ක් පවත්වලා තියෙනවා. අංක 3 මෙල්බර්න් ක්‍රීඩාංගණය. ලෝකයේ තියෙන පැරණිම ක්‍රීඩාංගණයක් වන මෙල්බර්න් ක්‍රීඩාංගණය තමයි වාර්තාවේ මීළඟට ඉන්නේ. මෙල්බර්න් වල එක් දින තරඟ 148ක් මේ වෙද්දි පවත්වලා තියෙනවා කියලා තමයි ක්‍රිකට් වාර්තාවල තියෙන්නේ. අංක 4 හරාරේ ක්‍රීඩාංගණය. සිම්බාබ්වේ වල තියෙන හරාරේ ක්‍රීඩාංගණය තමයි ලෝකයේ වැඩිම එක් දින තරඟ තියපු ක්‍රීඩාංගණ අතරේ 4 වෙනි තැන ඉන්නේ. ඒ එක් දින තරඟ 136ක් පවත්වලා. පිතිකරුවන්ගේ පාරාදීසයක් විදිහට සැලකෙන හරාරේ ක්‍රීඩාංගණය සිම්බාබ්වේ තරඟමාලාවක් තියදී වැඩිපුරම ක්‍රීඩා කරන ක්‍රීඩාංගණය විදිහට තමයි සැලකෙන්නේ. අංක 5 කෙත්තාරාම ක්‍රීඩාංගණය. ශ්‍රී ලංකාවේ කෙත්තාරාම ක්‍රීඩාංගණය නැතිනම් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය තමයි මේ වර්තාවේ 5 වෙනි තැන ඉන්නේ. කෙත්තාරාම ක්‍රීඩාංගණය මේ වෙද්දි එක් දින තරඟ 124ක් පවත්වලා තියෙනවා. අංක 6 මීන්පුර් ක්‍රීඩාංගණය. එක් දින තරඟ 100ක් ක්‍රීඩා කරපු වාර්තාවට අලුතෙන් එකතුණු සමාජිකය තමයි බංගලාදේශයේ මීන්පුර් ක්‍රීඩාංගණය. බංගලාදේශයේ තුන්කොන් තරඟාවලියේ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම එක්ක තිබුණු පළවෙනි තරඟය තමයි මීන්පුර් ක්‍රීඩාංගණයේ තිබුණු 100 වෙනි තරඟය විදිහට වාර්තා වුණේ. ක්‍රිකට් පිටියේ සිදුවන මේ වගේ සුවිශේෂී දේවල් බලන්න තවමත් ඔයා අපේ YouTube channel එකට subscribe කරලා නැතිනම් මේ වීඩියෝට පහතින් තිබෙන රතු පාට subscribe button එක click කරලා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝව යහළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.